මේ දවස්වල ගොඩක් කතා වෙන මාතෘකාවක් තමයි දිනේෂ් චන්දිමාල් පන්දු පල්දු කිරීමට වැරදිකරු වීමේ කතාව. මේ සිද්ධිය කරලියට එන්නේ තරගයේ 3 වෙනි දිනේ ආරම්භයේ එක. දෙවෙනි දවසේ කරපු වැරද්දට දෙවෙනි දවසේ චෝදනාවක් එන්නේ නැතුව නිදාගෙන අවදි වෙලා අලුත් දවසක් පටන් ගන්න ක්‍රිකට් පිටියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තමයි නිින්දෙන් නැගිට්ට වගේ තරග විනිසුරුව පන්දු පල්දු කිරීමේ වරදක් දාන්නේ. මේ චෝදනාව එක්ක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 3 වෙනි දවසේ පිටියට එන්නේ නියමිත වේලාවට නෙවෙයි. කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහයි පුහුණුකරු චන්දික හතුරුසිංහයි තරග තීරක ජවගල් ශ්‍රීනාත් එක්ක කරපු දීර්ඝ සාකච්ඡාවෙන් පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට එන්නේ. ඒ විදිහට පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම කොද විනිමිට දඬුවම් ලකුණු 5ක් එකතු කරලා කියලා දැක්ක ගමන් ශ්‍රී ලංකාව නැවත නවතිනවා. ඊට පස්සේ නැවත ගුරාත් හතුරුත් එක්ක කතා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට ගියත් තරගයේ විනිසුරුව එතන ඉඳලා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගැන සැකයෙන් බලනවාද කියලා හිතෙන දේවල් තමයි අපි දැක්කේ. පන්දුවට පහර දෙන කණ්ඩායමේ ප්‍රතිකරුව පන්දුව පල්දු වෙනවට අකමැති වුණත් ශ්‍රී ලංකා ප්‍රතිකරුව පන්දුවට පහර දෙද්දී අපේ ප්‍රතිකරුවන්ගේ බැට් අරගෙනත් පරීක්ෂා කරලා බලන තරම් විනිසුරුව දෙන්න වෙනස් වෙන්නේ මේ සිද්ධියත් එක්ක. කොහොමරි මේ බාධාවන් අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසානය කරන්නේ වැඩි ගෞරව දිනාගෙන ජය පරාජයන්තරෝ අවසාන වුණු තරගයක් විදිහට. තරගයට අවසාන දවසේ වැස්ස බලපෑවේ නැත්නම් ලංකාවට තරගයේ දිනන්න ලොකු ඉඩක් තිබුණා කියලා තමයි ක්‍රීඩා විචාරකයෝ කියන්නේ. ලංකාව මේ විදිහට තරගය අවසාන කරගත් එකත් ලොකු ජයග්‍රහණයක් ලැබුණු පීඩනය බලද්දී. 3 වෙනි දවසේ උදේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට එන්න අවසාන මොහොතේ තීරණය නොකර නම් කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය දෙන්න තිබුණු තරගයක් තමයි ලංකාව මේ විදිහට අවසාන කරගන්නේ. දිනපතා මේ වෙන වීඩියෝ බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය තවත් අලුත් තොරතුරු සමගින් නැව් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.